ඉතිම සුවය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමෝ ච වික්ඛවේ දුක්ඛස්ස විපාකෝ ඉද වික්ඛවේ ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති යේන වාපන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ බහිද්ධා පරියෙට්ටිං ආපජ්ජති ඉති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය ඉතාමත්ම නිවැරදිව සකස් කරගන්න ඕනේ. ඉතින් ඉතා නිවැරදිව සකස් කරගන්නට අපි අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්න ඕන. මම මේ දින කීපෙම නිබ්බේධික පරියාය ගැන සඳහන් කරනකොට සඳහන් කරන්නේ අපි ක්‍රියාකාරීත්වය දැනගන්න ඕන කියලා නිවැරදිව හදාගන්න නම්. එතකොට ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ අපේ ජීවිතය පිළිබඳව තියෙන දැනීම. එතකොට අපේ ජීවිතය පිළිබඳව අපි දැනීම ක්‍රියාකාරීත්වය දැනගත්තහම අපිට ඒක හදාගන්න පුළුවන්. උපකරණයක ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැත්තම් ඒ උපකරණය නිවැරදි කරගන්න බෑ. ඒ උපකරණය වැරදි ආකාරයට නම් ක්‍රියාත්මක වෙන්නේ එතකොට අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ ඒක නිවැරදිව හදන්න ක්‍රියාකාරීත්වය දන්නේ නැත්තම්. එහෙම දන්නේ නැති උපකරණ සඳහා අපි මොකද කරන්නේ? අරගෙන යනවා ඒ උපකරණ සඳහා අරගෙන යනවා දන්න අය ළඟට. දන්න අය ළඟට අරගෙන ගිහිල්ලා කියනවා හදලා දෙන්න කියලා. මම මේක මේ දින කීපෙම කියන්නේ අපේ ක්‍රියාකාරීත්වය දැනගන්න කියලායි. අපේ ක්‍රියාකාරීත්වය දැනගත්තාම අපිට පුළුවන් අපේ ක්‍රියාකාරීත්වය නිවැරදිව සකස් කරගන්නට. එතකොට මේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් තමයි, ලොකුම ප්‍රතිඵලයක් තමයි දුක් කියලා කියන්නේ. අංකිතේන පංචපාදානකන්දා දුක්ඛ. ඒක තමයි සාරාංශය. නමුත් මේ ක්‍රියාකාරීත්වය තුළින් අපි අත්දකින්නේ පංචපාදානස්කන්ධ දුක අත්දකින්නේ වෙනත් ආකාරයකට. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දැන් උදාහරණයක් කියලා ඉන්නම්. එතකොට මේ ගැන හිතන්න පුළුවන්. දැන් අසුභ භාවනාව සිද්ධ කරද්දී ඔන්න එක තරුණයෙක් ඇවිල්ලා මගෙන් අහනවා, හාමුදුරනේ පංචපාදානස්කන්ධේහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න භාවනාවක් කියන්න කියලා. පස්සේ මම අපි මොකද කරන්නේ මේ තැනත්තාට, මේ තරුණයාට කිව්වා කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මෙදුළු වශයෙන් තියෙන මේ කායානුපස්සනාවේ තියෙන මේ භාවනාව සිද්ධ කරන්න කියනකොට ඔය වැරදිලා තියෙන්නේ, ත්‍රිපිටකයේ වැරදිලා වවා තියෙන්නේ කියලා මෙතුමා කියනවා. දැන් මේ ඇවිල්ලා කෙස් කියන්නේ, ලොම් කියන්නේ, නිය කියන්නේ, දත් කියන්නේ, සම් කියන්නේ, මස් කියන්නේ සම්මත කරගත්ත දේවල්. එතකොට සම්මතයයි ඔය වඩන්න කියලා ඔබ වහන්සේලා කියන්නේ. ඔබ වහන්සේලා දන්නේ නැහැ. ඉතින් හොඳට හිටිය කෙනෙක් මේ පසු කාලින කුමක් හෝ වෙලා මේ ආර්ය උත්සමයෙන් බණ අහන්න ඕනේ. ඕක නෙවෙයි භාවනාව කියන්නේ. ඔය පසු කාලීනව ඇතිවෙච්ච තත්ත්වයක්, නිවැරදිව ඒ ධර්මය දැන් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ, දැන් තමයි එළි වෙලා තියෙන්නේ, වැහිච්ච දේවල් ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙන්නේ කියලා දැන් තමයි කියලා ඔන්න ඔය වගේ කතන්දරයක් ඉතින්. මේ තේරුම් ගන්න බැරිකම පිටින් එකපාරටම බලන එක. අසුභ භාවනාවේ මුලින් තියෙන්නේ සම්මතයේ තියෙන දේවල් තමයි. සම්මතය කඩා ගැනීම සඳහා
ඉස්සෙල්ලාම සම්මතයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ. කෙස් වල, ලොම් වල, නිය වල, සම් වල, දැන් හමේ, දත් වල, කෙස් වල මේ දේවල් වලත් මුලා වෙලා සම්මතයේ මුලා වෙලා ඉන්න කෙනා ඉස්සෙල්ලා සම්මතයේ මුලා වයින් කර ගන්න ඕනේ. නැත්තම් සම්මතය තුල සංස්කාරයන් සකස් වෙනවා. හරිද? ඒ කියන්නේ කෙස් සුබ දෙයක්, හම සුබ දෙයක්, දත් සුබ දෙයක් කියලා කියන්නේ දැන් කියන්නේ මේ චවි කල්යාණය, දන්ත කල්යාණය, කේශ කල්යාණය කියලා කියන්නේ අන්න ඒ සම්මතයේ වරද්දගෙන තියෙන්නේ. එහෙනම් සම්මතයේ වැරදීම අයින් කරගෙන එතකොට තමයි ලෝභ දේශ මොහ අඩු වෙන්නේ සම්මතය තුල. අන්න ඒකට තමයි අපි අර හැමදාම කියන්නේ මට ඕන කරලා තියෙනවා බොහොම සාමාන්‍ය කතාවක් බවට පත් කරගන්න උන අපේ පින්වත්නි මේ අනුලෝම ශාන්තිය කියන එක ඕන කියන එක. ඒකත්වය ඕන කියන එක. හරිද? ඒ කියන්නේ ධර්ම අවබෝධයට පංචපාදානස්කන්ධයේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ශාන්ත ස්වභාවය, චිත්ත ඒකාග්‍රතාවය, ඒකට අවබෝධයට අනුලෝම වන ශාන්තිය අපිට ඕනෑ කියන එක ගැන ආය දෙසරයක්, තුන්සරයක්, දහසරයක්, පාළුසරයක් හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගත යුතුම දේ. දැන් මේ කෙස්ලොම් නියදස් සම්මස්නහරයට අට මිදුරු වශයෙන් මෙනෙහි කරන්නේ අන්න අර සම්මතයේ වැරදීම අයින් කරගෙන අනුලෝම ශාන්තියටපත් වෙලා ඊට පස්සේ තියෙන ඒවා මෙනෙහි කරත් තියෙන ඉති අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කියනකොට සමානාත්මතාවයකට එනවා. අජ්ජත් බහිද්ධාවා කියනකොට අන්න ඊට පස්සේ තියෙන අපූර්වට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන්නේ මේ කෙස්වල ඇතිවීම නැතිවීම ලොම් වල ඇතිවීම නැතිවීම මේ හැමේ ඇතිවීම නැතිවීම එහෙම එකක් අර්ථ දක්වන්න බෑ. ඒ තමයි පංචපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන් තත්ත්වයකට තමන්ගේ මනස සකස් කර ගැනීම. අන්න ඒ එතනින් තමයි ඒ ඇතිවීම නැතිවීම තුලින් තමයි ත්‍රිලක්ෂණය මතුවෙන්නේ. හරි, මේක ලස්සන අපූර්වත්වයකින් යුක්ත ක්‍රමානුකූල යායුතු ගමන දැනගෙන යන වැඩපිළිවෙලක්. හරිද? යායුතු ගමන දැනගෙන යන මේ වැඩපිළිවෙල තුල අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ ඉතාම නිවැරදි වෙන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපේ පැත්තෙන් අපි නිවැරදි ක්‍රියා පිළිවෙත යොදන්න ඕනේ. එහෙනම් සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා පංචපාදානස්කන්ධයේ දුක අවබෝධ කරගන්න තියෙන තැන සම්මත වශයෙන් තියෙන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්සූපායාසාපි දුක්ඛා, යම්පිච්ඡාන ලබති තම්පි දුක්ඛං කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන අන්තිමට සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා. එහෙනම් මරණම්පි දුක්ඛං කියලා තියෙනවා. එහෙනම් මරණය දුකක් කියන එක අපේ මානසිකාරයෙන් නැగిලා එන විදිහට, ජාතිය දුකක් කියන එක අපේ මානසිකාරයෙන් නැగిලා එන විදිහට, ජරා ව්‍යාධි ආදී දුක් කියන එක හරිද අපේ මනසට දැනෙන විදිහට. එහෙනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව මේ උරුම කරගෙන ජීවිතේ ඉන්නේ. හරිද? මේකේ පුළුවන් ද මේ ඉපදීමේ දුක, දැන් ඔය ජරාවට පත් වෙන එක, මේ ශරීර මේ ආකාරයට තිබලා තව ටික කාලයක් යනකොට තව දැන් ඔය තියෙන ආකාරයෙන් වෙන අන්‍ය ආකාරයකට පත් වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. එහෙම නවත්තන්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්න ඔය තමන්ගේ ශරීරය නිසා අන් අයව සතුටු කරවන්නට රඟපාන අය වගේ ඒ ශරීරය පවත්වා ගන්න උත්සාහ කරන, දැඩි උත්සාහයක් ගන්න, බොහෝ මිල මුදල් තියෙන අය තමන්ගේ ශරීරය තියෙන අවුරුදු මේ 17 18 අය වගේ හැමදාම තියාගනිවි. ඒක පවත්වා ගන්න පුළුවන් නම් ජරාවටපත් වෙනවා. මොන තරම් සරසවත් ආය තිබ්බ තත්ත්වයට ගන්න පුළුවන්කමක් නැහැ ශරීරය. යම් ප්‍රමාණයකට වහන්න පුළුවන්. හැබැයි ඒ වහන්න පුළුවන් සීමාවත් පයින්නවා එක්තරා කාලයකින් එහාට අන්‍ය ආකාරයකට පත් වෙන එක නවත්තන්න බෑ. ඉතින් ඒක ඒ ජරා දුක් පිළිබඳව තමන්ට නිබඳව හැඟීම් තියෙන්න ඕනේ. ඒ හැඟීම් දැන් මරණය ගැන නිවැරදි හැඟීමක් තිබුණොත් තමයි පැහැදිලිවම මරණයට අපි සූදානම් වෙන්නේ. නැත්තම් සූදානම් නැහැ. ඒකින්ද දුක්ඛ සත්‍ය ගැන සඳහන් කරලා තියෙන්නේ පිරිසිදු දකින්න ඕනේ කියලා. ඒ කියන්නේ පිරිසිදු දකින්නවා කියලා කියන්නේ කිසිම තැනක ස්ථීර වශයෙන් පවතිනා වූ දුකකට හේතු නොවන්නා වූ සැපයක් නිර්වාණ සාන්තිය හැරෙන්නට නැති බව පිරිසිදු දකින්නවා කියලා කියන්නේ ආය තවත් ඉතුරු වෙලා නැහැ, ආය තවත් කොහෙවත් එහෙම සැක මාත්‍රයක්වත් නැති වෙන
මට්ටමට දැකීම තමයි පිරිසිදු දක්නවා කියලා කියන්නේ මම ඔකට කියන උදාහරණ අර මැණික් ඉල්ලමක් තියෙන වලකින් කවුරු හරි පිරිසක් එකතු වෙලා පස් ගොඩක් ගොඩ දානවා හරිද මැණික් ගරන්නේ නැතුව එහෙම පස් ගොඩ එක පහටම ගොඩ දානවා ගොඩ දාලා පස් ටික සුද්ධ කරන්න දැන් බලාගෙන ඉන්නේ දැන් මේ පස් ගොඩේ මැණික් කීපයක් තියෙනවා කියන අදහසයි තියෙන්නේ එතකොට මේ පස් ගොඩ අතහරින්නේ නැහැ ඒකද පස් ගොඩ ආරක්ෂා කරනවා ඒකට මිල නියම කරනවා මේ පස් ගොඩ මේ ගානට දෙන්නම් කියනවා බෑ කියනවා ඒ වගේ මේකට ලොකු වටිනාකමක් දීලා විතර නෙමෙයි මේක මුර තියෙනවා හැබැයි මෙයාලා එක කොනක ඉඳන් අනිත් කොනට යනකම් මේ පස් ගොඩ පිරික්සනවා අන්තිමට කූඩ 10ක් විතර ඉතුරු වෙලා තියෙනවා අනිත් ගොඩේ මැණික් නැහැ කියලා පිරිසිඳ දැනගන්නවා එතකොට අයින් කරන ගොඩේ පස් ටික කවුරු හරි අරන් යනවා නම් කීයක් හරි දෙන්න දැන් ලෑස්ති කලින් කීයක්වත් දීලවක්වත් ගන්න බැරි වෙච්ච අයට දැන් දෙන්න ලෑස්ති අරන් යන්න කියලා එතකොට මුළු පස් ගොඩම පිරික්සපුවාම එක මැණිකක්වත් නැහැ කියලා හරියටම දැනගන්න මුළු පස් ගොඩම පිරික්සන්න ඕනේ එක කූඩයක් ඉතුරුලා නම් ඒකේ හරි ඇති කියලා හිතාගෙන ඉන්නේ එතකොට ඔක්කොම පිරික්සපුවාම මොකද වෙන්නේ තේරුම් ගන්නවා මේක නැත්තටම නෑ මේකේ පැහැදිලිවම නෑ කියලා. එතකොට පැහැදිලිවම නෑ කියන තැනේදී පැහැදිලිවම නෑ කියන තැනේදී තේරුම් යන දේ තමයි එතකොට අපි කියනවා පිරිසිඳ දැක්කා. ආය අඩුවක් නෑ. මම මේක ප්‍රත්‍යක්ෂ කොටම දන්නවා මේකේ මැණිකක් නෑ කියලා. මොකද මම මේ මුළු පස් කොටම පිරික්සලා තියෙනවා කියලා. අන්න ඒ වගේ සංකිටේන පංචපාදානකන්දා දුක්ඛා කියන හැඟීම එන්න නම් අපි දුක පිරිසිඳ දකින්න ඕන කිසිම තැනක සැපක් කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ කියලා. එතකොට දැන් හිතේ ඇයි මේ සාමාන්‍ය මිනිහට මේක තේරෙන්නේ නැත්තේ සාමාන්‍ය මනුස්සයාට මේක නොතේරෙන්නේ ඇයි ඔය සැප තියෙනවා ඉතින් අපිට තේරෙනවානේ සැපයි කියලා නැත්තම් මිනිස්සු මේක තුල ඉන්නේ නැහනේ. ආස්වාදයක් ඇත. හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආස්වාදයක් තියෙනවා. කුමන ආස්වාදයක්ද? තණ්හාව නිසාවෙන් තණ්හාව තෘප්තිමත් වෙනකොට අවිද්‍යාව නිසාවෙන් උපදිනා වූ සැපයක් තියෙනවා. ඒක සැබෑ සැපයක් නෙවෙයි. අපි කොහොමද විස්තර කරන්නේ? මතකයිනේ එකම උදාහරණ ටික මම පාවිච්චි කරන්න නැත්නම් ඉතින් විවිධ උපකරණ ගැන උදාහරණ කියන්න පුළුවන්. එකම උදාහරණ ටික පාවිච්චි කරන්න හැම වෙලේම මතක තියෙන්න ඕන හින්දා. ඔය වැරදීමක් හින්දා උපදින සතුට ගැන විස්තර කරන්නේ කොහොමද? රත්තරන් මාලයක් වෙනුවට රත්තරන් මාලයක් කියලා හිතාගන්න රැවටෙන ඉමිටේෂන් මාලයක් හම්බෙනවා කෙනෙකුට රත්තරන් මාලයක් හම්බුණා වගේ සතුටක් උපදිනවා. දැන් ඉතින් සතුටෙන් ඉන්නේ. ඇයි රත්තරන් මාලයක් හම්බුණා කියලා? ඒ සතුට මාලය රත්තරන් වීම නිසා නෙවෙයි. මොකද ඒක සැබෑවටම රත්තරන් මාලයක් නෙවෙයි. ඒ සතුට වැරදීම නිසාවෙන්. එහෙනම් වැරදීම නිසා සතුට උපදින්න පුළුවන්. නරක පුද්ගලයෙක් ගැන හොඳ පුද්ගලයෙක් කියලා වැරදි අදහසක් මගේ ළඟ තියෙනවා නම් අර පුද්ගලයා නිසා නෙවෙයි සතුට උපදින්නේ. වැරදි අදහස නිසා උපදින්නේ. එයා හොඳ පුද්ගලයෙක් නම් පුද්ගලයා නිසා සතුට උපදිනවා. එයා නරක පුද්ගලයෙක් නම් මං හොඳයි කියලා හිතාගෙන ඉන්න හින්දා සතුට උපදිනවා. එහෙනම් තේරුම් ගන්න ඕනේ හොඳ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට ඔන්න ඔය කාරණාවන්. ඒ කියන්නේ මේ සතුට ඉපදීම තියෙන්නේ වැරදීමක් හින්දා. එහෙනම් පංච උපාදානස්කන්ධය කෙරේ සතුටක් උපදින්නේ නම් ඒ තමයි දුකෙහි සුඛ සංඥා කියන්නේ. හරි. දුක් උපදිය යුතු තැන සැප අදහස් උපදිනවා. හරි. ඒකට කියන්නේ සංඥා විපල්ලාසය කියලා. ඉතින් අපි සැපයි සැපයි කියලා ඉන්නේ මේකට ඉතින් බුදුරජාණන් වහන්සේ අපිව දේශනා කරලා තියෙන අපි මේ දේශනා කරලා තියෙන දේවල් අරගෙන පැය ගණන් කියන්න උත්සාහ කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිල සුඛං කියලා දේශනා කරලා තියෙනවා එක වචනකින් ඔය කතා කරපු ඔක්කොම ටික අසුචි සැපය ඌරාට අසුචිය සතුටක් ඇති කරවන එකක් ඒ මානසිකත්වයේ හින්දා නමුත් ඒක සැබෑ සතුටක් ඇති වෙන දෙයක් නෙවෙයි අසුචි කියලා කියන්නේ ඒ වගේ ඉතා නිරර්ථක දේ පැහැදිලිවම අපි තේරුම් ගත යුතු තියෙනවා ඉතාම නිරර්ථක දේ අර්ථයක් විදිහට අපිට දැනෙනවා නම් ඒක අපේම වැරද්ද. ඒක අපේ මානසිකාරයේ තියෙන වැරද්ද. අන්න ඒක නිවැරදි කරගන්න ඕනේ. ඉතින් ඒකටයි දුක පිරිසිඳ දකින්නට ඕනේ ඉස්සෙල්ලාම සම්මුතියේ තියෙන දුක්. ඉතින් ජාති දුක්, ජරා ව්‍යාධි කියන ඒවා ගැන අපි හොඳට ගවේෂණය කරන්න ඕනේ. මව් ගර්භය තුළ විඳින දුක් ගැන සම්මත වශයෙන්වත් අඩුම ගානේ දැනෙන විදිහටවත් මෙනෙහි කරන්න ඕනේ යම් විදිහකට.
නැවත උත්පත්තියක් ලැබෙන එකේ තියෙන භයානකම එතකොට කොච්චරවත් තේරෙනවා. හිතලා බලන්න මොහොතක් මේ ශරීරය පිළිබඳව අපිට දාඩිය දාපම කොච්චර අමාරුද. ඇයි ඒ? දාඩිය අයින් කර ගන්න කම්ම අමාරුයි. ඇයි ඒ? ඒ තමයි මේ ලැබිලා තියෙන මේ ශරීරය හරි වටේට යම් කිසි ද්‍රාවණයක් තියෙනකොට අමාරුයි. ඉතින් අපි ඉක්මනට හොද ගන්නවා. දාඩියටත් වැඩිය ගඳ, දාඩියටත් වැඩිය ඇඹුල්, දාඩියටත් වැඩිය උකු, දාඩියට වැඩිය රස්නේ ද්‍රාවණයක ගිලිලා ඉන්න උනොත් මව ගර්භය තුල ඉන්නේ ඒ වගේ එකක. එතකොට අන්න ඒ ගිලිලා ඉන්නකොට කෙනෙක් කියයි මවද ගර්භය තුල ඉන්නවා අපි දන්නේ නැහැ කියලා. මොකද දන්නේ නැත්තේ? සලායතන පත්‍ය පස්සෝ ආයතනයන් පහළ වුණාද? සලායතන පත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා. හා එහෙනම් වේදනාවල් ඇති වෙනවා. හරිද? ආයතනය මොකද? මව ගර්භය තුල උපදිනකොට ළමයාට ඇහැ තියෙනවා, කන තියෙනවා, නාහය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා. හරිද? ඉපදිච්ච ගමන් කෑ ගහන්නේ අර අලුත් ශරීරයට මේ හුලං වදිනකොට ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ තෙල් කටාරමක දාලා පුච්චනවා වගේ දානවා කියලා. අර අපිට අර දියපට්ටයක් ඇවිල්ලා තිබුණා කැළුනහම දන්නේ. ඒ මොකද ඒ දියපට්ටේ යටින් තියෙනහම වාතයට නිරාවරණය වෙනකොට දෑමක් ඇති වෙනවා. ඒ වගේ මුළු ශරීරයම දනවා කියලා ඒකනේ ළමයි අමාරුවෙන් ඇතුලේ ඉඳලා එළියට ආපුවම ඒ ළමයට සහනයක් දැනෙනවා. දැන් කිරි දෙනකොට අඬන එක නවතින්නේ සහනයක් දැනෙන හින්දා. එහෙනම් මව් ගර්භය ඇතුලේ ඉඳලා එළියට එනකොට සහනයක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ළමයා හිනහ වෙන්න ඕනේ නෑ. තිබ්බට වැඩිය වේගෙන් ඇඬිල්ලක් අඳන්නේ. ඉතින් සමහර වෙලාවට නාවනවා මේ ළමයා ලැබිච්ච ගමන්. ඉතින් එතකොට කොච්චර දැමමක් තනම ඇද්ද කියලා හිතන්න ඕනේ. ඒ වගේ ඇතුලාන්තයේ ඉන්නකොටත් අර වගේ උකු අර වගේ ඝන තැනක තමයි ඉන්නේ. අධික ශබ්ද සහිතයි පින්වත්නි අපේ මේ පුංචි කම්පෙති දෙක, මේ කනට ඇතුලෙන් තියෙන චූටි පෙති දෙක වහගෙන බලන්න ඇතුල කොච්චර ශබ්ද කර්මාන්සාලාක වගේ එක එක ශබ්ද ඇහෙනවා. අම්මගේ ශරීරය තුළ තියෙන සියලු ශබ්ද ළමයාට ඇහෙනවා. එතකොට ඊළඟට අපි හදිස්සියේවත් සාමාන්‍ය උෂ්ණත්වය තියෙන ශරීර උෂ්ණත්වයට යම්කිසි ආකාරයක බලපෑමක් නොකරන මට්ටමේ උෂ්ණත්වයක් පරිසරයේ තියෙන ලාවක රස්නන්තයක බිව්වොත් ඇඟෙන් දාඩිය පිට වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඇතුළට කොච්චර ඒ රස්නේ දැනෙනවද? එහෙනම් අම්මා රස්නන්තයක බිනකොට ළමයාට ඒ රස්නේ දැනෙනවා. අම්මා සීතල යමක් ගන්නකොට සීතල දැනෙනවා. හරි, අම්මා උඩුබැලිය අතට ඉන්නකොට කටුකොඩේ ඉන්නා වගේ දැනෙන්නේ. එතකොට අම්මා මෙහෙම ඇකිලා ඉන්නකොට තද වෙනවා දැනෙනවා. හරිද? ඒත් අම්මා සැර ආහාරයක් ගත්තොත් එයා ඒක ඉසේකක්ම වගේ දෙයක් හැදෙන ශරීරයට අපහසුකම් දැනෙනකොට එයාගේත් ශරීරය ඒලේ ධාතුන්මයි දුවන්නේ කියලා අපහසුකම් තියෙන. ඉසේකක් උන් කණ එකක් උන් කොන් දෙකක් උන් කකුල එකක් උන් ඉතින් ඇකිලිලා නින්නේ දිගටම. හරිද? මොනතරම් අභාග්‍ය සම්පන්න ඉරණමකද මේ දවස් 280 ගාණක් මේ විදිහට රැඳෙන්න ඕනේ. හරි, මේක අභාග්‍ය සම්පන්න ඉරණමක්. ලෝකඹ නිරයේ වාසය කරනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ ගැන හිතන්න ඕනේ. හරි, ඇතුලේ ඉන්නකොට දැනෙන්නේ නැත්නම් ළමයා දඟලන්නේ නැහනේ. යම් කාලයක් යනකොට අපේ අම්මලා තාත්තලා දන්නවා ළමයා දඟලනවා. ඉතින් දඟලන්නේ ඇතුලේ ඉන්න බැරි වෙනකොට අමාරු හින්දා දඟලන්නේ. එතකොට දඟල දඟල මේ ඇතුලේ ඉන්නේ අතපය දිග අරගන්න බැරුව. හරි, එතකොට ඔය කියන අපහසුතාවයන් සියල්ලත් එක්ක තමයි මේ ළමයෙක් ඉන්නේ. අන්තිමට ඉන්න බැරුව මොකද වෙන්නේ? එයා දඟලලා 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 යටිපැත්තට හැරිලා ඔළුව යම් කිසි විදිහකින් මේ ගර්භාෂය නාලයේ හිර වෙන විදිහට ඔළුව හිර වෙච්ච වෙලාවක තමයි ඔය මව් කෙනෙකුට ප්‍රසූත වේදනා ඇති වෙන්නේ. එතකොට තෙරපීම් සිද්ධ කරන්නට ඕනේ. ඒ දරුවත් බොහොම කලබලකාරී තත්ත්වයට පත් වෙනවා. ආපහු යන්නත් බෑ, එන්නත් බෑ. ඉතින් හම ඉරාගෙන මස් ඉරාගෙන තමයි ලේ ගොඩක, එතකොට ගර්භාෂ තරලේ අසුචි ගොඩක, මුත්‍රා ගොඩක තමයි දරුවෙක් බිහි වෙන්නේ. ඉතින් ඒව ගැන පොඩ්ඩක් මෙනෙහි කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ඇත්ත කතාවක් ඉඳලා. හරි, අද කාලේ අවශ්‍ය නම් කෙනෙකුට මේ වගේ සංසිද්ධීන් ඕනනම් සියසින් දැක ගන්න පුළුවන් වීඩියෝ පට ආදිය ඕනෑතරම් උපයාස අපයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒවා සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් තමන්ගේ දරුවෙකුට කියලා හරි දන්න කෙනෙකුට කියලා ඒවා ලබාගෙන බලලා ඒ දුක් සහිත දේවල් ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ දරුවෙක්ගේ ජීවීමත් එක්ක තියෙන ගැටලුකාරී තත්ත්වයන් අර
තව බොහෝ පීඩාකාරී දේවල් ඉතින් ඔබ යම් තමන් දන්න ආකාරයට හරි දන්න ටික හරි දැනෙන ටික හරි සංවේදීව හිතලා මෙනෙහි කිරීමක් සිදු කරොත් ලොකු ලාභයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා ජාති වශයෙන් ඊළඟට ජරා වශයෙන් කියනකොටත් එහෙමයි මේ ශරීරය මේකයි මේවා මෙනෙහි කරන්න ඕනේ හැඟීමක් උපදිනතුරු හරිද අපෝ ආයෙනම් මට උපදින්නට බෑ කියලා හැඟීමක් උපදිනතුරු මේ දේවල් ගැන යම්කිසි ආකාරයක මෙනෙහි කිරීම කරන්න ඕනේ ඉතින් මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ හැඟීමක් උපදිනතුරු ජරාවට පත් වෙනවා කියන එකේදීත් එහෙමයි දැන් ඉතින් හොඳට අත් කකුල් තියෙනවා නැගිටලා දුවලා ඉන්නවා තනියම වේගෙන් එහාට මෙහාට යනවා තමන්ට අවශ්‍ය නම් බොහෝ වැඩ කටයුතු දවසකට කරගන්නවා උදේට නැගිට්ටහම තමන්ගේ වැඩ ටික තනියම කරගෙන ඉන්නවා ඉතින් අනුන් මත රඳාපවතින එක ටිකක් ආඩම්බරෙන් ජීවත් වෙනවා හොඳයි යම් කාලයක් එනවා පින්නත් මේ අනුන්ගේ වාරුව නැතුව නැගිටින්න බැරි කාලයක් එනවා හරිද යම් කාලයක් එනවා වැසිකිලි කැසිකිලි කරගන්න දේවල් වලට පවා වෙන අය පිරිසිදු කරලා දෙන්න සිද්ධ වෙන කාලයක් එනවා අර පුංචි කාලේ වගේ ඊළඟට යම්කිසි කාලයක් එනවා කෙනෙකුට තමන්ගේ ඔළුවවත් කසා ගන්න බැරි කාලයක් එනවා හැරෙන්නවත් බැරි කාලයක් එනවා එහෙම කාලවල එන්න තියෙන ඉඩකඩක් තියෙනවා කෙනෙක් ඉතින් මට නම් ඔය එකක්වත් එන්නේ මාව එකපාරට මැරිලා යාවි කියලා එහෙම කියන්න පුළුවන් කවන්නේ මේවට ලෑස්ති වෙලා ඉන්න වෙනවා මේවා මොකද ඒ ස්වභාවයේ තියෙනවා මොනවා වෙන්න වෙයිද කියලා කියන්න බෑ සාමාන්‍යයෙන් විභාගයකට සූදානම් වෙන කෙනෙක් අපි හිතමුකෝ ප්‍රශ්න පත්‍රයේ ගණන් 8ක් තියෙනවා 5කට උත්තර ලියන්න කියලා නමුත් 8ටම සූදානම් වෙනවා මොකද කෝක අමාරු වෙයිද කියලා කියන්න බෑ මේ හිඳ අපි ඕනම දෙයකට සූදානම් වෙලා ඉන්න නම් කියන්න බෑ අවුරුදු 10ක් එකතැන් වෙලා ඉන්නවා අවුරුදු 5ක් එකතැන් වෙලා ඉන්නවා හැබැයි එක මොහොතක්වත් එකතෙන් වෙන්නේ නැතුව මුකුත්ම අසනීපයක් නැතුව මැරලා යන අයත් ඉන්නවා. ඉතින් කියන්න බෑ කොයි වගේ වෙයිද කෝකටත් හැම දෙයකටම සූදානම් වෙලා ඉන්න වෙනවා. මොකද ඒවම් භාවි ඒවම් ධම්මෝ ඒතං අනිස්සෝති. ඒ ස්වභාවයෙන් මේ ශරීරය අත මිදිලා නැහැ. මම ඒ ස්වභාවයේ ඉන්න කෙනෙක්. එහෙනම් ජරාවට පත් වෙන්න තියෙන ඉඩකඩ බොහෝමයක් තියෙනවා. ඒ ගැන හැඟීමක් මට තියෙනවා. මම මෙහෙම හිටියට යම් කිසි දවසක ආසන්න කාලයක ආසන්න භව ආසන්න දිනයක මට නැගිට ගන්න බැරි තත්ත්වයට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒක අපේ පින්නත් නෙමෙයි ගොඩක් වයසට ගිහිල්ලාම කියලා ගන්නත් බෑ. සමහරට හදිසි අනතුරක් වෙන්න පුළුවන්. හරිද? නැගිට ගන්න බැරි තත්ත්වයකට ශරීරය පත් වෙලා මට අන් අය මත රඳාපවතිලා ජීවිතේ ජීවත් වෙන සත්වයකට මැරෙනකම් මෙහෙම ජීවත් වෙන සත්වයකට පත් වෙලා ඉන්නට තියෙන ඉඩකඩකුත් නැත්තකම නෑ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඉතින් ඒව ගැන තව දුරටත් ඉතා හොඳින් මෙනෙහි කර කර මෙනෙහි කර කර හොයලා බලන්න. ඒ මෙනෙහි කරන්න ඕන ජරා දුක මතක් වෙනකොට මම දන්න එක මව් කෙනෙක් ගේ කොන්ද කුදු වෙන්න පටන් ගත්තා. ඉතින් එහෙම කොන්ද කුදු වෙලා කුදු වෙලා කුදු වෙලා ගිහලා කොච්චර උනාද කියනවා නම් අන්තිමට ධනිස් දෙකේ නිකට ගෑවෙන ගානටම මේක මෙහෙම මෙහෙම කුදු වෙලා කුදු වෙලා කුදු වෙලා ඉතින් අර ජීවිතේ කවදාකවත් දිගාරින්න බෑනේ හරිද කවදාකවත් දිගාරින්න බෑ ඒක කුදු වෙලා හැම වෙලා අන්තිමට මොකද උනේ ඒ ශරීරය දියවෙන්න පටන් ගත්තා ඒ දරුවන්ට සිද්ධ වුණා නාවල ගෙනල්ලා අර නෙට් එකකින් දැලකින් වහන්න නැත්තම් මැස්ස වහනවා. හරි මේ මැස්සවත් එයාට එලව ගන්න පුළුවන් කමක් නැහැ. මේ කන් නාසය දිය වෙන්න පටන් ගන්න කොච්චරනම් මේ ජරාවටපත් වීම හින්දා ඒක මේ ව්‍යාධියක් නෙමෙයි කිසිම ලෙඩක් නැහැ. නමුත් මේ ජරාවටපත් වීමේ ස්වරූපය කිසි ලෙඩක් තිබුණේ නැහැ. එතකොට ඒ ගැන අපිට හැඟීමක් උපදිනකන් මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. මේ තාම දුක කියන ප්‍රතිඵලය තේරුම් ගන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒක ටිකක් සංකීර්ණයි ඒක ටිකක් දීර්ඝයි ගොඩක් කාරණා තියෙනවා ඒ කියන්නේ මෙනෙහි කර කර මෙනෙහි කර කර හැඟීම් උපද්දවා ගන්න ඕනේ හරිද ඒ එහෙම මෙනෙහි කර කර හැඟීම් උපද්දවාගෙන දුක තේරුම් ගත්තට පස්සේ ඒ දුකට අදාළව දුකට හේතු වෙන දේ අපිට හොඳට දැනෙන්නේ ඉහි ප්‍රතිඵලය හොඳට තේරුම් ගන්නකොට අපි දන්නවනේ දුකට හේතු වෙන්නේ මොකක්ද තණ්හාවයි කියලා ඉතින් ඒ දුකෙහි නිදාන සම්භවය තණ්හාව. නමුත් ඒක අපිට හොඳට දැනෙන්න තණ්හාව නම් අම්මෝ එපා කියලා දැනෙන්න නම් මේ දුකෙහි තියෙන තත්ත්වය ගැන
ලොකු හැඟීමක් උපදිනවා. ව්‍යාධි කියලා කියනකොට තවත් අපිට ප්‍රබලවම හිතන්න පුළුවන් ඉතින් දැකලා තියෙන ඒවා තියෙන සමහර එක අකුල් කපන්න වෙලා හරිද දැන් ඇඟිල්ලක් කපන්න ඕන කියලා කියන වෛද්‍යවරු සමහර වෙලාවට ඉතින් හිතන ඔක්කොම හරියයි ඇඟිලි පහම කපන්න ඕන කියනවා ඊට පස්සේ දණිහට පල්ලෙහැන් කපන්න ඕන කියලා කියනවා ඊළඟට දණිහට උඩින් කපන්න ඕන කියලා කියනවා ඊට පස්සේ උකුල් ඇටේම ගලවලා දාන්න ඕන කියනවා කියනවා හැමදාම හිතන් ඉන්නේ මේ කෑල්ල අයින් කරපම හරියයි මේ කෑල්ල අයින් කරපම හරියයි කියලා. ඉතින් මේ විදිහට මේ ව්‍යාධියට පත් වුණාට පස්සේ ඒක නවත්තන්න බෑ. සමහර තුවාල හැදෙනවා හොඳ කරගන්න බෑ. දිය වැඩිවා වගේ හැදිලා. ඒ වගේ තත්ත්වයන් වලට මූණ පාපුව අය ඉන්නවා. තමන්ගේ කට කුණු වෙච්ච අය ඉන්නවා. කටෙන් පණුව ගහන අය ඉන්නවා. ඒක පුද්ගලයෙක් දතක් ගලවනවා. ඉතින් මේ දතක් ගැලවුවාට පස්සේ ඒ තුවාලේ හොඳ වෙන්නේ නෑ. ඊට පස්සේ මොකද කරන්නේ ටික දවසක් ගිහලා තුවාලේ හොඳ වෙන්නේ නැති හින්දා තුවාලේට බෙහෙත් දානවා බෙහෙත් දාලා දෙසරයක් බෙහෙත් දැම්මට පස්සේ තුන්වෙනි සැරේ යන්න ඉස්සෙල්ලා ඒ තුවාලේ අයින් කරනකොට බෙහෙත මෙයාට දැනෙනවා නලියනවා වගේ බලනකොට පණුව ගහලා කටින් පණුව එළියට එන්න පටන් ගන්නවා ඒත් එක ටික දවසකින් එයාගේ ශරීරයේ සමතුලිතභාවය නැති වෙනවා ඇයි මේ පණුව මොකද කරන්නේ කන දක්වාම යනවා ඊට පස්සේ තව ටික දවසක් යනකොට කල්පනාවට ප්‍රශ්නයක් එනවා මොලේ දක්වාම යනවා ඊට පස්සේ ආගේ ශරීරේ පන්නේ නැතුව යනවා ඉතින් බොහොම කෙටි කාලයක් ඇතුළත මේ නැත්තා මරණයට පත් වෙනවා ඉතින් අන්න ව්‍යාධියේ ස්වභාවය කොයි මොහොතක පටන් අරගෙන කොයි මොහොතක සම්පූර්ණයෙන්ම ඒවා මේ කාලේ අමුතුවෙන් කතා කරන්න දෙන්නේ නැහැ මේ කතා කරද්දී මැරිලා වැටෙනවා ඉතින් ඒ තමයි ව්‍යාධියේ ස්වභාවය මුළු ලෝකෙම භීතියට පත් වෙලා භීතියෙන් ඇලිලා තියෙන්නේ මේ ස්වභාවයෙන් බේරෙන්න ක්‍රමවේදයක් නැතුව හරිද මේ කොවිඩ් වසංගතයෙන් බේරෙන්න ක්‍රමවේදයක් නැතුව ලෝකෙම භීතියට පත් වෙලා ඉන්නවා ඒක තමයි ස්වභාව ධර්මයේ තියෙන මේ සත්‍ය తত্ত্বය ඒක තමයි ව්‍යාධිපි දුක්ඛා කියලා කියන්නේ හුස්ම ගන්න මරුව මැරෙන්නේ අන්තිමට හිර වෙලා මැරෙනවා ඉතින් මේ වගේ తত্ত্বයන් ගැන අපිට හැඟීමක් තියෙනුනේ හැඟීමයි හදා ගන්න ඕනේ මේකෙන් බේරෙන්න මේ හැඟීම හදාන්නේ නිකන් නෙවෙයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙන මේ කොටසේ තියෙනවා මේ විපාක වශයෙන් තියෙන කාරණා දෙකක් තියෙනවා මේ හැඟීම හදාන්නේ අපි ඒක ඒ වෙලාවට කතා කරමු නමුත් කෙටියෙන් කියනවා එකක් තමයි සම්මෝහ විපාකය අනිත් තමයි පරේෂණ විපාකය කියලා දුකෙහි විපාක දෙන ආකාර දෙකක් තියෙනවා එතකොට පරේෂණ විපාකය කියලා කියන්නේ මේ දුක් ආපුවාම එයා මේ දුක් දැනගෙන එයා මොකද කරන්නේ හොයනවා මේ දුක් නැති කරගන්න කොහේ හරි තැනක ක්‍රමයක් තියෙනවද කියලා අම්මා මැරුණාම සමහර අය අත් ඔළුවේ බැඳගෙන ඔළුව කළු ගලේ ගහමින් පපුවට ගහගනිමින් විලාප තියතිය අවසන් කටයුතු ඉවර වෙලත් මාස ගණන් අවුරුදු ගණන් දුක් වෙනවා. හැබැයි නිකන්වත් කල්පනා වෙන්නේ නැහැ තාත්තත් මැරෙන්න ඉන්නවා කියලා. එතකොටත් මට මේ විදිහම දුක් විඳින්න වෙනවා කියලා කල්පනා කරන්නේ. නුවණ තියෙන මිනිස්සු කල්පනා කරන අන්න ඒ කල්පනා කරන්නේ නැතුව දුක හින්දම ඒකේ විපාක ඇති වෙච්ච දුක අම්මා මැරුණාම ඇති උනේ දුකක්. ඒ දුක හින්දා ලැබෙන විපාකයත් සම්මෝහ කියන්නේ මෝඩකම හින්දා ඇති වෙන දීර්ඝ දුක් වර්ගයක්. සමහරට යාගේ මරණය පවා සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තවත් ක්‍රම වේදයක්. ඒ තමයි පරේෂණ විපාක කියන්නේ ඒක නෙමෙයි. අම්මා මැරුණා. දැන් ඉතින් ඊළඟට තාත්තා මැරෙන්න පුළුවන්. ඒ සිද්ධිය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා ඒ දුකෙන් අත මිදින්න ක්‍රමයක් තියෙනවද කියලා පරේෂණ කරන පිරිස ඉන්නවා. ඒ තමයි දුක් නැති කරගන්න ක්‍රම වේද හොයන අය. ඒ අයට පුළුවන්කම තියෙනවා තමන්ගේ දුකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කරගන්න. හරිද? දුක් වලින් අත මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් සම්පාදනය කරගන්නට හැකියාවක් තියෙනවා. ඒකට කාරණා හොයලා එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවද හතර දෙනෙක් ඉන්නවද කවුරු හරි ඉන්නවද මේ දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න පුළුවන් කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ඉන්නවාද කියලා හොයලා බලනවා. අන්න ඒක තමයි ඔය කියන වැඩ පිළිවෙල පින්වත්නි අපි සොයාගත යුතු වැඩ පිළිවෙල
අන්න ඒක ඒකට කියන්නේ පරේෂණ විපාකයක් කියලා. විපාකයේහි පරේෂණ විපාකය සහ සම්මෝහ විපාකය කියලා දෙකක්. ඉතින් අපි තවදුරටත් කතා කරමු. ඉතින් ඒ පරේෂණ විපාකයේ සඳහායි මේ දුක් මෙනෙහි කිරීම කරන්නේ. ව්‍යාධියට පත් වෙච්ච කෙනා ඉතා දුකට පත් වෙලා මැරලා යනවා. ව්‍යාධියට පත් වෙච්ච කාලේ තමයි තේරෙන්නේ මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් මං හදාගත්තේ නැහැ නේ කියලා. එතකොට එයා වලකට වැටිච්ච කෙනෙක් වගේ හරියට නිකන්. වලකට වැටිච්ච කෙනෙකුට වලෙන් ගොඩ එන්න බැරුව ඉන්න කෙනෙක් වගේ. එතකොට කවුරු හරි කෙනෙක් වලකට වැටිලා අමාරු වෙනාම අපි හා පොඩ්ඩක් ඉන්නකෝ. මාත් මේ වලට පැනලම තමයි මේ මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්නේ කියලා නැත්තම් මේකෙන් බේරෙන්න ක්‍රමයක් හොයන්නේ පැනලා කියලා ගත්තොත් ඒක මෝඩකමක්. වැටේ අහවලා මෙතනින් යන්න ගිහිලා වලේ වැටුණා. මම මෙතනින් යන්න ඕන වලේ වැටෙන්නේ නැති වෙන්න. ඒක තමයි නුවණ තියෙන අය පාවිච්චි කරන ක්‍රමය. අනාගතයේදී දැන් මව් නැති වුණා අපි හිතමු කෙනෙක්ගේ. එයා කල්පනා කරනවා මගේ ජීවිත කාලේ මගේ පියතුමා නැති වෙන්න පුළුවන්. එතකොටවත් මට මේ වගේම දරන්න බැරි දුකක් එයි. එදාට දුකක් එන්නේ නැති විදිහට මම මගේ හිත හදන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. තාත්තා මරණයෙන් බේරන්න බෑ. කවදාද එයා මැරෙනව? එතකොට එදාට මට දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට මම මගේ හිත සකස් කරගන්න ඕනේ අය කියලා අදහස් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි අපේ පැත්තෙන් ඔන්න ඔය පරේෂණ විපාකය කියලා කියන්නේ අපේ පැත්තෙන් ඇති කරගත යුතු තත්ත්වය. ඒකටයි මේ මෙනෙහි කිරීම කරන්නේ. හරිද? ඒකටයි මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මෙනෙහි කිරීම කරලා හැඟීම හදාගන්නේ මේ විය හැකි කියලා අපේ මනසට පණිවිඩයක් අපි ලබා දෙනවා මේක වෙන්න පුළුවන් කියලා. ඕනම දෙයකට ලැස්තිලා ඉන්න ඕනේ. අවශ්‍ය දේ මෙනෙහි කරනවා වගේම ඇත්ත මෙනෙහි කරන්න ඕන. අපි බලන්න පින්නත් මේ දෙමව්පියෝ ගත්තොත් දරුවෙක් ගත්තාම දරුවා උපාධි ඇඳුම ඇඳලා ඡායාරූපයක් ගන්න දවස එනකන් ඕක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. ඒ කියන්නේ ඉවසිල්ලක් නැහැ. මේ තත්ත්වයට යවපත් කරන්න ඕනේ කියලා. හරිද? එතකොට ඒ එකක්. හරි. එතකොට ඊළඟට ඒ දරුවෙක් ගත්තොත් එහෙම ඒ දරුවාව සමහර විට මේ දෙමාපියන්ගේ ජීවිත කාලය තුළදීම මරණයට පත් වෙන්න පුළුවන්. එහෙනම් උපාධි ඇඳුම ඇඳලා ඉන්නවා දකින්නවා වගේම සමහර විට මිනි පෙට්ටියක දාලා ඉන්නවා දකින්නත් වෙන්න ඉඩ තියෙනවා. මේ දෙකෙන් ඔය දෙවෙනි එක ගැන කියනකොටවත් කැමති නැහැ. දැන් මම මෙහෙම කියනකොටවත් කැමති නැහැ. නෑ, ඒ දෙකටම මූණ දෙන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. දෙකම නොලැබෙන්නත් පුළුවන්, දෙකම ලැබෙන්නත් පුළුවන්. සමහර ලාට උපාධිය ගත්ත ගමන් මරණයටපත් වෙලා ඉන්න උපාධිය අරගෙන ටික දවසකින්. එතකොට මේ දෙකම අත්විඳින්න වෙනවා දෙනවා අපiar. දෙකටම සූදානම් වෙලා හිටියොත් විතරයි එකට විතරක් සූදානම් වෙන එක හරි අසාධාරණයි. දෙකටම සූදානම් වෙලා ඉන්න නුවණ තියෙන මිනිස්සු ඕනම දෙයකට ලෑස්තියි. හරිද? ඕනම දෙයකට ජීවිතේ මූණ දෙන්න සූදානමින් මානසිකත්වය සකස් කරගන්න ඕනේ ඕනම දෙයකට. ඒක තමයි වටින්නේ. ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඒක තමයි අපිට හැම නිමේෂයකම සොයාගත යුතු තත්ත්වය. හරිද? සකස් කරගත යුතු තත්ත්වය. ඉතින් මේවා ගැන තව දුරටත් අපි කතා කරනකොට තේරුම් ගන්න ඕනේ දැන් මේ හැඟීම් උපද්දවන්නේ මොකටද කියලා. ජාති ජරා ව්‍යාධි මරණ අර පිරිසිඳ දකින්නක දැන් මරණය ජාති ජරා ව්‍යාධි දැන් ව්‍යාධිය කියනකොටත් ඒ එවැනි විදිහට මෙනෙහි කරන්න ඕනේ. මට මේ වගේ තත්ත්වයන් වලට පත් වෙන්න තියෙන කඩක් තියෙනවා. අත උස්ස ගන්න බැරි වෙන්න හිතලා බලන්න කොයි තරම්නම් ඒක පීඩිත තත්ත්වද. මම මේකෙන් අත මිදෙන්න ඕනේ. ව්‍යාධි දුකෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න ඕනේ කියලා දැනෙන්න නම් හිතන්න කතා කරගන්න බෑ. අත් දෙක උස්ස ගන්න බෑ. ඒ වගේ තත්ත්වයක් අපේ ශරීරයක පත් වෙන්න පුළුවන් ඕන තරම්. කතා කරගන්න බැරි අත් දෙක උස්ස ගන්න බැරි තත්ත්වයකට පත් වුණොත් ඔළුවේ මැස්සෙක් වැහුවොත් කූඹියෙක් කෑවොත් මොකද කරන්නේ? මගේ ඔළුවේ මදුරුවෙක් කනවා මැස්සෙක් වහලා ඉන්නවා අයින් කරන්න කියලා කියා ගන්න බෑ. තමන්ගේ අතෙන් එක වෙලව ගන්න බෑ. හරි, එවැනි තත්ත්වයකට පත් වෙච්ච අය මොන තරම් දුකක් විඳිනවා ඇද්ද? තමන්ට ඒක දැනෙන්න ඕනේ. මෙහෙම ඉන්නකොට ඉතින් ඉඳලා චුට්ටක් බලන්න. ඉඳලා මෙහෙම වුණොත් මට මේ අත උස්සන්න බැරි තත්ත්වයකට පත් වුණොත් ඒක වෙන්න කලින් ඒක තමයි කියන්නේ. ඒ මොකටද ඒව හිතන්නේ? මේ ශරීරයේ එවැනි ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය
තියෙන තාක්කල් මට එවැනි එවැනි තත්ත්වයක් තියෙනවා. දැන් හිතන්න මොන හරි කරලා කරපු ඔය විපාකයක් හින්දා කරපු පවක තුනක එකලා උපදිනවා කියලා දැකලා තියෙනවද? සමහර ඒ සත්තුන්ට කවුරුවත් සලකන්නේ නැහැනේ. එතකොට දැකලා තියෙනවද සමහර අයට කසන රෝග හැදිලා කුෂ්ඨ හැදිලා කසන්නේ නැතුව ඉන්න වෙලාවක් නැති තරම්. හරිද? යරදී මොකද කරන්නේ? හරි මොන්න තරම් දුකක්ද ඒ විඳින්නේ? ඒ මොකද? ඒක තමයි සංසාරේ හැටි. අපිට පොඩි පාපයක් හින්දා එවැනි තත්යකට අපි පත් වෙලා උපදින්න තියෙන එකද? ගොඩක්රි බලන්නක අපි වගේම ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාහයක් තියෙනවා, දිවක් තියෙනවා, බඩක් තියෙනවා. හරිද? ආහාර හොයාගෙන කනවා, වර්ගය අභෝ කරනවා, මේ ඔක්කොම කරනවා මේ සත්තු. හරිද? ඉතින් ලොකු වෙනසක් නැහැ ওই මනසේ තියෙන වෙනස අරෙන්ද. ඒ වෙනස තියෙන ඉතකට වැඩි. එයාලට ඇහක් නිර්මාණය වෙලා, කනක් නිර්මාණය වෙලා. හරිද? ඒ ඇහෙන් සමහරලාට අපි වගේම සමහර හැඟීම් ප්‍රකාශ කරනවා ගොඩක්. තේරලා තියෙනවා. එයාලට ආදරය තේරෙනවා, තරහ තේරෙනවා, ඒ ඔක්කොම තේරෙනවා. ඉතින් එහෙම තේරෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එක සීමාවකින් එහාට යමක් තේරුම් ගන්න බැරි කමක් තමයි තියෙන්නේ. එතකොට ඒක විපාකයක් ඒ විඳින්නේ. ඒ විපාකේ හරි කුරිරුයි, හරි ඡණ්ඩයි. හරිද? ඉතින් ඒව ගැන තේරුම් අරගෙන මේවා ගැන පිරිසිදු දකින්න ඕන කියන්නේ ඒකයි. එතකොට මේ ව්‍යාධි තත්ත්වයන්, මරණ තත්ත්වයන් මෙනෙහි කරන්නේ ඒවා ගැන පිරිසිදු දැකලා දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වීම සඳහා. හරිද? දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වීම සඳහා මිසක් මේ අපෝ දුකයි මේක හරියන්නේ නැහැ කියන අඬ අඬ ඉන්න නෙවෙයි. සන්තෝෂෙන් ජීවත් වෙනවා. හැබැයි අනාගත විසඳුමක් සකස් කරගෙන මේක පිරිසිදු දැක්කේ නැත්නම්, මේ භයානකම පිරිසිදු දැක්කේ නැත්නම් අපි අනාගත විසඳුමක් සකස් කරගන්නේ නැහැ. මේ භයානකකම පිරිසිදු දැක්කේ නැත්නම් අපි අනාගත විසඳුමක් සකස් කරගන්නේ නැහැ. අන්නේ අනාගත විසඳුම සකස් කර ගැනීම සඳහා තමයි අපි පරේෂණ විපාකයක් ලබා ගැනීම සඳහා තමයි වෙන්න කලින් ඒවා ගෙන් ලැබෙන්න තියෙන භයානක විපත්ති වලින් අත මිදීම සඳහා තමයි මේ දුක් ගැන මෙහෙම මෙනෙහි කරන්නේ. මෙනෙහි කරලා තේරුම් ගන්න. ඉතින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඊළඟට ශෝක පරිදේව, දුක්ඛ දෝමනස ආදී පිරිමදවත් එහෙමයි. හිතේ ඇතිවන ගින්දර වගේ ඇති වෙලා එන ශෝකය. හරිද? ඒවා ඒ ශෝක ආපුහම නවත්ත ගන්න බැරුව. හරි. අත් දෙක ඔළුවේ තියාගෙන කෑ ගහනවා, යටිගිරියෙන් කෑ ගහනවා. හරිද? පරිදේව කියන්නේ විලාප තියෙනවා. විලාප තියෙතිය කෑ ගහනවා. කොච්චර නම් දැකලා තියෙනවද? මොකද කරන්නේ? ඇඳේ නිදාගත්තට හිතින් ඉනගිලා එන ගින්දර වගේ එන ශෝකය ඇඳේ නිදාගත්තා කියලා අඩු වෙන්නේ නැහැ. ඔළුවෙන් හිටගෙන බැලුවොත් ඒ අඩු වෙන්නේ නැහැ. වතුරේ බහලා බලනවා අඩු වෙන්නේ නැහැ. මං කියන්නේ ඒක කරන්නේ නැහැ. කරලා බැලුවත් මොනම දෙයකින්වත් අඩුම ගන්න. දැන් කයෙහි දුකක් ඇති වෙනකොට නම් ওই වේදනා නාසකයක් මොනවා හරි බීලා යන්තම් ඒවා අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. එක පාටම නැත්නම් දත් කැක්කුමක්, කං කැක්කුමක් වගේ ආපුහම මොකක් හරි ප්‍රතිකාරයක් කරනවා. එක පාටම නවතින ගතියක් තියෙනවා. හරිද? ශෝක ආපුහම මොනවා කරත් නවතින. ඉඳලාමත් කලන්තේ දාලා වගේ නිින්ද යනවා. නිින්ද ගියාම ඔන්න ඉතින් දන්නේ නැතුව තියෙනවා. හැබැයි ඇහැරිලා එක තප්පර දෙකක් තුනක් යනකම් ඉන්නේ කොහෙද කියලා දන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ තප්පර ගාණක් ඇතුළත යාට මතක් වෙනවා මම මේ කොහෙද ඉන්නේ. ඒත් එක්කම අර ඇතිවෙච්ච ශෝකේ මතක් වෙනවා. හීනයක් දැකලා හැරුණා වගේ එක පාටම ආය අර සෝගින්න ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් දරා ගන්න බැරුව මේ ගිනි සමහර අයට විසඳුම් හොයා ගන්න බැරුව ඒවා දරන්නත් බැරි වෙනකොට මොකද කරන්න තීරණය කරනවා. හම්මෝ මේ ගින්නත් එක්ක මට ජීවත් වෙන්න බෑ. මගේ ශරීරයේ මේ හැම ඉරුණ දෙන් මස් පොඩි උන දෙන් ලේ විසි උන දෙන් හටු කුඩු උන දෙන් කියලා මොකද කරන්නේ? අර සමහරවල් කෝච්චියකට පයින්නවා, එහෙම නැත්නම් බෙල්ල තද කරගන්නවා, මොකක් හරි උපක්‍රමයක් කරලා. ඒ වෙන මොකටවත් නෙවෙයි, ඒ සියලු උපක්‍රම කළා ජීවිතේ නැති කරගන්නේ ශෝකය කියන දේ දරා ගන්න බැරුව. ඒක නවතින්න නැතුව එන්න පටන් අරන්. හරිද? ඒවා හරි භයානක තත්ත්වයන්. ඒ භයානක තත්ත්වයන් තුල අපි හැම වෙලාවකම ජීවිතේ කොයි විදිහකින් හරි සකස් කරගන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ තත්ත්වයන් වලට පත් වෙන්නේ නැති වෙන්නේ. ඒකටයි ධර්මයේ තියෙන්නේ.
ධර්මයේ තුලින් ශෝක එන්නේ නැති විදිහට ශෝක පරිද්දවානම් සමතික්කමාය ශෝක පරිදේව නැති කරගන්න දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඉතින් ඒ තියෙන්නේ මොකද්ද සත්‍වත්තානේ කියලා කියන දිව්‍ය ඔසුව හරිද ඒක දිව්‍ය ඔසුවක් කියලා කියනනම් වැරදි දැන් මේ මම්ම කියලා දිව්‍ය ඔසුව කියලා මං කියන රෝගයකට දෙන දිව්‍ය ඔසුවක් වාගේ හරිද ඒ කියන්නේ එකපාරටම හොඳ වෙන ඔසුවක් වාගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති කරන්න තියෙන එකම ක්‍රම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යද්දං චත්තාරෝ සතිපට්ඨානා කියලා දේශනාව තියෙන එකනේ ඉතින් මේ විදිහට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති කරගන්න තියෙන ධර්මය ඒකින්ද අපි හැම වෙලේම බලන්න ඕනේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ධර්මානුකූල ජීවිතයක අපිට ලබාගත හැකි ඉහළම සැනසීම ලබා ගන්න අපි හැම නිමේෂයකම උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලාවකම අපි කටයුතු කරගන්න ඕනේ ඉතින් ඒ හැම දෙයක්ම අපේ ජීවිතයට එකතු පාදා කරගන්න අපි ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ අහන්න ඕනේ ධාරණය කරගන්න ඕනේ අපි හැම වෙලෙම කියන්නේ අහන්න ඕනේ ධාරණය කරගන්න ඕනේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මනසින් දකින්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට ශෝක පරිදේව දුක්ඛ කියලා කියන්නේ කායික දුක්, දෝමනස්ස කියලා කියන්නේ මානසික දුක්. ඉතින් මේ ඊළඟට උපායාස කියලා කියන්නේ ඇති වෙන වෙහෙස, තදබල වෙහෙසත් මානසික දුක් එක්ක ඇති වෙන වෙහෙසක් තියෙනවා. හරිද? ඉතින් මේ වගේ අපි කියනෝනේ මට දැන් හරි මහන්සි. ඔය ගොඩාක් දුක් වෙච්චාට හරිම මානසික වෙහෙසක් තියෙනවා. එවර තමයි දැන් කාලේ කියන්නේ ඉතින් දැන් ඔය එක එක ඇවිල්ලා කියන්නේ මානසික පීඩන කියනවා ස්ට්‍රෙස් කියලා කියනවා ඉතින් මේ වගේ ડિප්‍රෙෂන් කියලා කියනවා ඒ වගේ කීකේ ඔක්කොම කියන්නේ මානසික වෙහෙස මේවට විසඳුම බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා හරි දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඉතින් මේවා නැති කරගන්නටයි අපිට ධර්මයේ ඕන වෙන්නේ ඔය එතකොට දැන් අපි අද දවසේ සාකච්ඡා කරපු මේ ප්‍රතිඵල ටික හරි දුක්ඛ සත්‍ය තණ්හාව ගැනවත් නෙමෙයි කතා කරේ පළවෙනි කාරණාව ගැන ඒකත් කෙටියෙන් අපි මේ සාකච්ඡා කරේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවාත් ඉතා කෙටියෙන් මතක් කරේ නමුත් මේවා පිළිබඳ ශෝකය ගැන දැඩි හැඟීමක් වෙන්න ඕනේ පරිදේව ගැන දැඩි හැඟීමක් වෙන්න ඕනේ දුක්ඛ දෝමනස්ස උපායාස පිළිබඳව වැඩි හැඟීමක් අපිට එන්න ඕනේ මෙවැනි මානසික තත්ත්වයන් අපි තුලින් උත්පත්ති ලැබනවා අපි තුලින් උපදිනවා මේ දුකට හේතු වෙන කරුණු අපේ මේ බබයක් විතර වෙච්ච ශරීරය තුලින් උපදිනවා අන්න ඒවා අපි තේරුම් අරගෙන ජීවිතය ජීවත් කරවන්නට ඕනේ ඒ සඳහා වැඩි කැපකිරීමකින් කටයුතු කරන්න ඕනේ ඒක තමයි අපේ පැත්තෙන් අපි සකස් කරලා දෙන සකස් කරලා දිය යුතු தত্ত্বය මේ ගැන නැවත නැවත හිතලා බලලා අපේ ජීවිතය નિરાවුල් කරගන්න හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතය નિરાවුල් කරගන්න හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ එහෙම නැත්නම් පුළුවන්කමක් ඇත්තේ නැහැ යම් ආකාරයක වැඩපිළිවෙලකට යන්න දුක් නැති කරගන්න ඉතින් අවශ්‍ය කරන හැඟීමයි උපදින්න ඕනේ මේ දුක කියන එකේ ප්‍රතිඵල ගැනයි කතා කරේ හෙට දවසේ අපි තණ්හාව පිළිබඳව සාකච්ඡා කරමු තණ්හාවේ ලක්ෂණයන් පිළිබඳව ඒ කියන්නේ දුකේ කාරණා හයක් දේශනා කරන්න තියෙනවා දේශනා කරලා තියෙනවා ඒවා අපිට පුළුවන් හැටියට දේශනා කරන්න තියෙනවා ඒ කාරණා හය තමයි දුකට හේතුව ඒ වගේම එහි විවිධත්වය එහි විපාක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය කියන ඒවා ඉතින් ඒ අනුව යමින් අපි අපේ ජීවිත සකස් කරගන්න කටයුතු කරමු මේ ටික මෙනෙහි කරපුවාම විසඳුම හොයන්නම හිතෙනවා කෙනෙකුට මේකෙන් ගැලවෙන්න ඒකින්ද වලේ වැටිච්ච අය දැකලා වලට පැනලා බලන්න යන්නේ නැහැ ධර්මයේ තුල තියෙන්නේ වලේ වැටිච්ච අය බලලා වලට වැටෙන්නේ නැතුව වැටෙන්නේ නැති ස්වභාවයකටපත් වෙන්න ඕන කරන වැඩපිළිවෙල සකස් කරගන්න එකයි ඉතින් එවැනි උතුම් තත්වයකටපත් වෙන්න තමන්ගේ මානසිකත්වයෙන් ඉතා යහපත් තත්වයකටපත් වෙන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කළ තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න සිත, කය, වචනය සංවර කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු එකතු කරගන්න මේ අයට අවස්ථාව ලැබෙන්නේ
අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයන් ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වය හේතුවෙන් පමණක් නොවේ ඒ දායකත්වයට සරිලන ආකාරයේ තාක්ෂණික සහාය ලබා දෙමින් නිවසට මේ දේවල් අරගෙන එන්න කටයුතු කරන ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය. ඉතින් මේ දෙපිරිසම ඒ කැපකිරීම හේතුවෙන් අපිට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ වුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ හැම දිනාටම බණ පදයක් ඇහිලා සිත කය වචනය සංවර කරගන්න වාරයක් 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 ගානේ ඒ අයට ඒ අයගේ යහපත සිද්ධ කරගන්නට සිත කය වචනය සංවර කරගන්නට හේතු වේවා වාසනා වේවා කියලා ඒ විතරක් නෙවෙයි සසර වසන තාක්කල් මේ ලබා දුන්නා වූ කල්යාණ මිත්‍ර දානය හේතුවෙන් සසර වසන තාක්කල් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා පාප මිත්‍ර ආශ්‍රයක් නම් කවදාකවත් නොවේවා අවසාන වශයෙන් මුතුන් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ අලුබෝ මුල්ල අරුග්ගොඩ සිරි පැරකුම් පටුමගේ අංක 433 ඊදරණ ලිපිනයේහි මල්ලිකා සිරිවර්ධන මහත්මිය කියලායි සඳහන් කරලා තියෙන්නේ 2010 ජනවාරි 7 දින අභාප්‍රාප්ත වූ ඩී.එස්. ශ්‍රීවර්ධන පියාණන්ටත් නෙලී මනම්පේරි මෑණියන්ට ටී.ජේ. චන්ද්‍රපාල පියාණන්ට හා පොඩිමැණිකේ උඩගෙදර මෑණියන්ටද ජේ. ශ්‍රීවර්ධන සොහොයුරාට සහ මීවරු උදාන ශ්‍රීවර්ධන පුතණුවන්ටද සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටද පුණ්‍යානුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මල්ලිකා ශ්‍රීවර්ධන දියණිය හා සුනිල් රන්දිනි කුමාර පුතණුවන් අනුග්‍රහය දක්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. දායකත්වයේ දරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන අරමුණෙන් තමයි කල්ලාන මිත්‍රයන් විදිහට මල්ලිකා සිරිවර්ධන මහත්මිය වගේම සුනිල් රන්දිනි කුමාර මහතා ඇතුළු ඒ පිරිස මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. ඉතින් ඒ ආයුණෙන් අපිත් ප්‍රාර්ථනා කරමු, අපිට යහපත ප්‍රාර්ථනා කරමින් කල්ලාන මිත්‍රයන් වූ ඒ ආයුණෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ දෙපළ ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම ඒ අය වෙනුවෙන් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දිවන් මඟ විමසුම